සන්ධ්‍යාවක් අද කියමුමු දිනේ පුවත් සිරස්තල වෙත උමාඔය ගැන හිටපු ජනපති මහින්ද කියුදේ එතුමා මොකක් හරි ගැටයක් ගන්න බලන්නේ මැතිවරණය ගැන සුජියට ලැබුණු හෝඩුවාව බයිඩන් ෂී ජින්පින් පුටින් ඉන්නේ ගොඩක් පල්ලැහැ රනිල් තමයි ලෝකෙට ලොක්කා වජිර කියයි අලිසප්රි රහීම්ගේ ජීප්‍රිය හැප්පෙයි එක් පුද්ගලයෙක් රෝහලට කටකතා පතුරවමින් ජනතාවගේ ඡන්දයිතිය අහෝසි කරමින් විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දෙන්න බෑ සජිත් කියයි වෙළඳෑමති නලින් ඇමරිකානු තානාධිපතිනිය හමු වෙයි කෙහලියගේ නීතිඥ මනෝජ් ඖෂධ අධිකාරී අධ්‍යක්ෂක ධුරෙන් ඉල්ලා අස්වේයි ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා යුරෝපා සංගමේ තානාධිපතිනිය හමු වෙයි කරන්න පුළුවන් දේ කියලා තියෙන්නේ තව දුරටත් ජනතාව පීඩාවට පත් කරන්න එපා වර්ජනය ගැන ඇමති රමේෂ් කටාරි මහජන ආරක්ෂක අමාත්‍ය ත්‍රිරන් ලලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය අටලු ගමදී මියගිය දැරියගේ ඝාතකයාට බරපතල වැඩ සහිත වසර 27ක සිර දඬුවම් ලාංකික විගණුමික ශ්‍රමිකින් සඳහා වන නිවාස වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. ඉන්දියාවේ පෙට්‍රොනෙට් LNG සමාගම ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට ගෑස් සැපීමට සූදානම්. සිරමැදිරියේ සිට සැකකරුවන්ට සයනයිඩ් මිශ්‍ර කර ආහාර ලබා දීමට තැත් කළ සැකකරුවන් 7ක් අත්අඩංගුවට. අධ්‍යාපන පද්ධතියට එක් වූ AI තාක්ෂණය තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ශිනවර්ත්‍රාට නිදහස ජාතික ක්‍රීඩාවේ කනිෂ්ඨ පුහුණු කාර්ය මණ්ඩලයට අලුත්පත් කිරීම දඩල්ලේ ඇරඹෙන දෙවන ජාත්‍යන්තර සුරතාවලියේ සුදුසුකම් ලැබීමේ වට අද ඇරඹේ එම පුවතත් සමගින් ඩේලි නිවුස් ඇට් 8 නිමාවට පත් වෙනවා හෙටත් හමු වෙමි බලාපොරොත්තුෙන් සමුගන්නා මම රෂිකා හෙන්නායක